ஐபால் செல் நாட்டவ அதான் தோகுல பித்துறானே நாட்டையான ஆத்த ஹரிட்ட முக்கியன பொலிட்டிக்ஸ் எங்க ஐ திங்க் அது ஹரி சந்தோஷ் தவசாக் மொக்கத கல்யாணி ரன் பியூசும ஜனதா ஆயிதிர பத்கலா கல்யாணி ரன் பியூசும கேல கியான்னே அப்பே ரட்டே மார தனக் மேக தமை அப்பே ரட்டே மே ஆண்டுவ விசிம் கலானன் யம் கிசிதியா கலப்பு எக்கமட்டேன் கல்யாணி ரன் பியூசுமத் தெக்கம தைவே சரதம கீழ எக்கக் தீனவனே ஏ தைவே சரதமத் தெக்க மேக மேக விவுர்த்த கரண்ண தவசகட இஸ்ர வெலா அப்படி கின்னியாவலின் மா கேத வாசிக்கக் அப்படி தெரினம் தர்வன் ஹயதினக் ஏ வகேம ஏ பவுலின் உதவிய மேக்கின் நதி வினம் மேகுள்ளு தீர்ணயக் விதியட தொந்தனே மேவரகட அத்தன கூட ரன் தீனவன் ஐ மீ தொந்தனே கத்தர கூட ரன் தீனே මේ කරපු වැඩේ වැරදි මිනිස්සුම මැරුවේ ඇයි මිනිස්සුම ගගේ දැම්මේ ඇයි එතකොට මේකට වග කියන්න ඕනේ කවුද කියලා බලලා දැන් මේ පාලම දැන් අපි මෙහෙම හිතමුකෝ අපි දැන් මේ කල්යාණී රන් දොරටුව පාලනය කරන ඥාන මේක මේක විවෘත කරන්න එන්නේ කවුද රටේ මායම් ජනපති අගමැති එහෙම නැත්නම් විෂයවාර ඇමති අර ඇමති මණ්ඩලය ඔක්කොම ඇවිල්ලා ලකුණු දාන්න එතකොට එහෙනම් මේ පාලම් පාරුවේ මේ මැරිච්ච මිනිස්සුන්ට කවුද වක් කියන්නේ මේක විවෘත කරන්න දැන් මේ පාලම හදලා විවෘත කරන්න අම්මා මෙන්න අපි තමයි පාලම විවෘත කරේ දැන් නිමල් ලාස මොකද්ද කියන්නේ අහන්නකෝ මේක අසර ඉල්ලනවා කින්නියා ප්‍රාදේශ සභාව පාරුවක් දාන්න. අපි පෑදිලෙම කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නේ නැහැ කියන එක. ඊළඟට කින්නියා නගර සභාව අපෙන් අවසරයක් ඉල්ලනවා. අපි පෑදිලෙම කියනවා අවසර ලබා දෙන්න බෑ විකල්ප මාර්ගය පාවිච්චි කරන්න. අරුම් මන්තුමාගේ මස්සිනා තමයි මේකේ සභාපතිතුමා නගරාධිපතිතුමා. එතකොට මේ ෆෙරි සර්විස් එක අවසර දුන්නේ එතුමාගේ මස්සිනා. හැබැයි ෆෙරි සර්විස් එක කලේ කවුද? එතුමාගේ ඉතාමත් ඥාතිකරියා. එතකොට මේ කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නේ මාරුම් මන්තුමාගේ මස්සිනා සහ එතුමාගේ පාක්ෂිකයා. මේ සඳහා අවසර ලබා දුන්න නගර සභාවට විරුද්ධව. එහෙනම් මේක නොමිලේ කරන්න මේවා මුංගේ ඔක්කොම ඩ්‍රාමා මේ ඔක්කොම අත හොද ගන්න අර අපි කියන්නේ සාමාන්‍ය අපිට දැන් ප්‍රශ්න නැත්නම් බෝල් එක පාස් කරනවා වෙන කාට හරි කමන්නේ අන්න මේ මමනේ මේ වැරදි අරේ වැරදි එතකොට හොඳ දේවල් ඔක්කොම ලකුණු ටික ආණ්ඩුවට අරගෙන වැරදි වුණොත් අර තුන්දෙනෙක් අතරංගුවට අරගෙන උන් තමයි වැරදි නෙමෙයි මේ පාලම් පාරුව දාන්න අනුමැතිය දුන්නා නම් මොකා හරි උන් දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට මේකේ ආරක්ෂිත ක්‍රමයක් මේ ගමන් කරන මිනිස්සුන්ට ආරක්ෂිත ක්‍රමයක් හදන්න ඕනේ ඒව තමයි රටවල්වල පාලක මණ්ඩලය එහෙම නැත්නම් පාලකයෝ විසින් කරන්න ඕන දේවල් දැන් මුන් හිතන් ඉන්නේ මේ ඔක්කොම මේ මිනිස්සු කරගෙන ඉවරලා ලකුණු ටික උන්ට දෙන්න ඕන කියලා ඇත්තටම කිව්වොත් මේ තුන්වෙනි ලෝකේ රටක් වෙච්ච අපි ඇත්තටම මේ වගේ දේවල් වලට හරිම සංවේදී. අපි හැම දෙයක්ම ක්‍රෙඩිට් එක දෙන්නේ මුන්ට. මොකද අම්මා අර පාර විවෘත කරා, අන්න අර පාලම විවෘත කරා, අර හයිවේ එක විවෘත කරා. මේ ඔක්කොම කරේ මේ ආණ්ඩුවෙන්, අර ආණ්ඩුවෙන්, මේ ආණ්ඩුවෙන්, කොයි ආණ්ඩුවෙන් කරත් තේරුම් ගන්න තියෙන්නේ මේ කලේ ඕගොල්ලන්ගේ සල්ලි වලින්. මේ සල්ලි වලින් තමයි මේ පාරවල් හදන්නේ. එහෙම නැත්නම් මේ සල්ලි මේ ණය ගත්තු ඒවට ඕගොල්ලෝ තව අවුරුදු ගාණක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ දරුවොත් මේවට ණය ගෙවන්න ඕනේ කියන මේ මානසිකත්වය කවදාවත් ලංකාවේ දේශපාලකයන් ඕගොල්ලන්ගේ වලට දෙන්නේ නැහැ. මොකද ඒක දුන්නොත් උන්ට පාඩු. මොකද ඒගොල්ලෝ මේක දෙන්නට අග්ගාල මේ අපි තමයි කලේ. හැබැයි ණය ගෙවන්නේ අපි. එතකොට අර ඕගොල්ලෝ කියන අර දෙසැම්බර් නොවැම්බර් මාසේ එන අයවැයලේකනේ කොච්චරක් මුදල් යනවද කොච්චරක් ණයවලට යනවද ආදායම් වියදම් පරතරේ කොච්චරද අපිට කොච්චරක් ආදායමක් රටවට ඒව ගැන ඕගලන්ට වගේ වාක් නැහැ නේ මොකද ඕගලන්ට ඒ ගැන ඕගලන්ට ඕනේ දවසේ වියදම
ඔගලන්ට ඕනේ මේ කොහොමද මේ කරන්නේ? ඔගලන්ට ඕනේ මොනවද මේ රටේ ජීවත් වෙනකොට අපිට මොනවද අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද? ඒකට අඩු කරන්නේ මොනවද? ඒකේ අර බද්ධ අඩු කරන්නේ මොනවද? අනිත් වගේ චූටි දේවල් විතරයි ඔගලන්ට ඕන වෙන්නේ. මතක තියාගන්න. ඒකයි අපි තාමත් තුන්වෙනි ලෝක රටක් වෙලා ඉන්නේ. ඊට වඩා අපි ප්‍රඥා වෙන්න ඕනේ. අපි ඊට වඩා දේවල් හිතන්න ඕනේ. ඔගලන්ට දැන් හිතන්න කාලය ලැබිලා තියෙනවා. දෙදස්ථ හතරේ පටන් අරගෙන මීටර් 380ක මේ පාලම හදනකොට 2015 ගං වතුරට මේ කින්නියා පාලම ගලාගෙන ගියා මේ ගහගෙන ගියා කියලා මේ මිනිසුන්ට වගේ වගක් තිබුණේ නැහැ. වගේ වගක් තිබුණා නම් එහෙම නැත්නම් මේ ගැන අපි සාමාන්‍ය කතා කරන මොකද ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මේ මොනවද මේ නගරවලට දෙන්න ඕනේ ප්‍රමුඛ. දැන් මේ මොන අයවැය දීලා තිනවනේ දැන් මේ කියන ගාන හැමෝටම හැම නගරයකටම එහෙම නැත්නම් හැම ගම්කටම මෙච්චර කරන්න ඕනේ කියලා මේකේ මූලිකත්වය දෙන්න ඕනේ මොනවටද? මේ නෙළුම් කුල් හදන්නද එහෙම නැත්නම් මේ ජොගින් ට්‍රැක් හදන්නද එහෙම නැත්නම් තවත් මොනවාරි මේ වගේ මේ අපතේ යන දේවල් කරන්නද? මේ අත්‍යවශ්‍ය දේවල්. මේ දරුවෝ මේ දරුවෝ 6 දෙනෙක් නැති වුණේ මේ දරුවෝ ඉස්කෝලේ යනකොට පාසල් යනකොට. ඒතකොට මේ පාසල් යන පාරක් නැති මිනිසුන්ට පාරක් හදන්නේ නැතුව තවත් මේ කුළුණු හදලා එහෙම නැත්නම් ජොකින් ට්‍රැක් හදලා මේ සෞඛ්‍ය හදන්න ඕ සෞඛ්‍ය හදන්න ඕනේ. සෞඛ්‍ය හදන්න ඉස්සලා හත්තලා මෙමුට යන්න පාරක් හදන්න බෑ. දැන් අද දවසේ තවසේ කපාට දාගෙන සීටීබී බස් එකක් මේ පාර අර කිලෝමීටර් 3ක්ද කොහෙද වැඩිපුර තියනවා කියලා ඒ එහෙම තමයි ආරංචි වෙන්නේ. ඒක යන්න. දැන් මේ මිනිස්සු මොකද කියන්නේ? මේක නිකන් මේ අර පැලස්තරයක් කියලා වගේ. මේක නෙමෙයි කරන්න ඕනේ. මේවට දෙන්න ඕන තිර මේ කෙලින්ම හරි මෙන්න මේක තමයි ක්‍රමය කියන්නේ. මාස 7ක් වෙනකම් මුල්ගල තිබ්බ ගිහිලි වෙලා ওই කයිවර බාර ලස්ස ලොක්ක රාජ්‍ය ඇමති ගිහිලි වෙලා මුල්ගල තියෙනවා මාස 7ක් වෙනකම් කරලා තියෙන මොකද වරවල් දෙක හැදලා තියෙන්නේ. දැන් මෙයා මොකද කියන්නේ? මේ හතරක් ගිහිල්ලා තවම ඒ ෆෙරි සර්විස් එක දාපු නැති එක කාගේ වරද්දක්ද? අමුන්නාංශ හිතන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලම් හදන්න බෑ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න අමුන්නාංශ කතා කරන්න එපා. දැන් ආප්ප හදන එකයි පාරවල් හදන එකයි තේරුම් ගන්න බැරි තරම් මේ මන්දමානසික මිනිස්සු මේ රටේ නෑ. නූනිකන් මේ අපි දන්නවනේ මෙයාගේ පැටි කිරිය මොකද්ද කියලා. මෙයාට දුන්නා නම් අර මොකක් හරි වෙන කර්මාන්තයක් කරගෙන යන්න මේක මේ අපේ රටට මිලාගෙන තියෙන අර ප්‍රශ්න උගල දන්නවනේ. මෙයා තමයි ඉතින් මහායිකා. මේක තමයි ඇත්ත. අපිට මතකයි පොලිසියෙන් ගිහිල්ලා අල්ලනකොට මේ මහින්ද රාජපක්ෂ ගිහිල්ලා බදාගෙන වෙලා මෙයාව බේරගත්තේ. මෙයා කවුද කියලා අපි දන්නවා. මොන මුදලාලිද මෙයා? මෙයා මේ රාජ්‍යමති මේක නෙමෙයි අන්න අරකි රාජ්‍යමති. මේක තමයි ඇත්ත කතාව. මේ වගේ උන් පාර්ලිමේන්තුවේ වුණා උඹලට ගහන්න ඕනේ. මම හැමදාම කියනවා වගේ අපේ මේ ඡන්දදායකයෝ එහෙම නැත්නම් මේ අපි ඡන්දදායකයෝ කියලා අපි හිතාගෙන අපි ගමයි මේ මිනිස්සුව පාර්ලිමේන්තුවේ පත් කරගෙන යවන්නේ පාර්ලිමේන්තු යවන්නේ පළාත් සභාව යවන්නේ මේවා කියලා අපි හිතන් ඉන්නවා. අපි යවන්නේ හරි කෙනාද කියලා ඔයාලට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා තාම. මේක තමයි මට තියෙන ප්‍රශ්නේ. මේ අපි යවලා තියෙන්නේ මොකුද කොහොමුණත් කල්යاني රන්පියසුම් මාර්ගය අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම කින්නියවල මේ ජීවිත ගාණක් නැති වෙලා තියෙනවා. අපි තීරණය කරමු කල්යاني පාරෙන් යනවද එහෙම නැත්නම් මේ නැති වෙච්ච ජීවිත උඩින් ගිහිල්ලා අපි අපේ රටේ දැන එහෙම නැත්නම් අපේ රටේ අනාගතය හදා ගන්නවද කියලා තීරණය කරන්න ඕනේ. මේ වගේ ෂෝ වලට ඉඩ දීලා එහෙම නැත්නම් මේ වගේ සම්දර්ශන වලට අපි තවත් අහුවෙනවද නැද්ද කියලා ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. මේගොල්ලෝ තාමත් කරන් යන්නේ මේ සම්දර්ශන පෙන්නලා ඕගොල්ලන්ගේ මනස වෙනස් කරලා මනසේම නැත්නම් තවත් අතකට යොමු කරන්න විතරයි. තවත් මේ වගේ කතාවක් හම්බෙමු. පරිස්සමින් ඉන්න. මොකද අපිට කිසිම කෙනෙක්ගේ හවුර නැහැ.